අයිබෝවත් සුබ උදැසනක්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්තු ප්‍රතිපෙන් සිරස්තල. නීතිය සැමට මෙති පවසයි. බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ ඉදිරිපත් කළ අවසන් වාර්තාව අද ජනපතිට. වත්මන් ආණ්ඩුව දේශපාලන පලිගැනීමක් සිදු කර නැහැ ඇමති චන්ද්‍රසේන කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වත්ව ප්‍රදේශයේ පැවති හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ එකබුතුවේ සුවඳ හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ වාතුව ප්‍රදේශයේදී එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ුණා. එහිදී පසුගිය වසර පහ තුළ ඔවුන් සිදු කළ සේවය ඇගීමට ලක් කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. ඔබ දන්නවා අපිට තියෙන අභියෝග අවුරුදු 4-5ක් පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට බාර දීලා තියෙන භාණ්ඩාගාරය නම් හිස් භාණ්ඩාගාරය. රටට ඌලන්න බැරි තත්ත්වෙටම මංගලොත් කරලා ගිහිල්ලා තියෙනවා. ඌලොත් පොලිසියට අරන් ගියත් මේ දවස්වල අහුවෙන්නේ අපි. නුත් අරන් ගියේ මොකටද කියන එක පිළිබඳව කවුරුත් දන්නේ නැහැ. අපේ අය අරන් ගියේ දේශපාලන හේතු. ගාමිණී සිල්වත්තුමා නිදොස් කරලා නිදහස් කරා. සාධාරණ අකුරට ක්‍රියාත්මක වීම අනිවාර්යෙන් කළ යුතු. ඒක මහින්ද රාජපක්ෂද එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. නීතිය ක්‍රියාත්මක වීම අනිවාර්යෙන් ඒ නිදහස අපි ලබලා දෙනවා. ඒක චම්පිකට වෙන්න පුළුවන්, රාජිතට වෙන්න පුළුවන්, අලි වික්‍රමසිංහට වෙන්න පුළුවන්, ඒ වගේම මහින්ද රාජපක්ෂට වෙන්න පුළුවන්. ඒක නිසා මේ අපිට චෝදනා ඉදිරිපත් කරමින් කරන විහිළුව අතර වේ යුතුයි දැඩි විශ්වාස පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳව ඉදිරිපත් කළ අවසන් වාර්තාව අද දිනේදී ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වෙත බාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව මේ තුන්වෙනිදා වර්තමාන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ඇමතීම කතාවෙන් පස්සේ දිගටම අපිට පාර්ලිමේන්තුව රැස් කරාවි කියන. හැබැයි ඒකත් ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. අපිට ආරංචි මාර්ග කියනවා නෑ පාර්ලිමේන්තුව නැවතත් වාර අවසන් කරලා කල්තබ. එහෙම කරන්න බෑ මේ රටේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න අපිට පාර්ලිමේන්තුව තිබිය යුතුයි. වාර අවසන් කරත් ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය දිගටම ක්‍රියාත්මක වෙනවා. අපි රැස් වෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභා හරහා බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අපි වාර්තාවක් ඉදිරිපත් කරා. එනිසා ඒ වාර්තාව නැවතත් අලුත් කැබිනට් මණ්ඩලයටත් වර්තමාන ජනාධිපතිතුමාටත් අපි යොමු කරනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා ශර්ය විශ්වවිද්‍යාලය යන අනවර්තනාමෙන් කතා කරපු සමාජයේ කතා කරපු ආයතනය අර හිස්බුල්ලා මහත්මයා විසින් ගොඩනගන ලද ගොඩනැගිලි සමූහය වහාම ආණ්ඩුවට පවරා ගත යුතුයි කියන ඵලෙන් නිර්දේශය අපේ වාර්තාවේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන ආණ්ඩුව එතුමාලා දේශපාලන වේදිකාවල කතා කරාවෙ දේවල් කරනවා කියලා ඒ කාරණාවත් ඉටු කරાવી කියලා. වත්මන් ආණ්ඩුව කිසිදු දේශපාලන පලිගැනීමක් සිදු කරනමැති බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ මහියංගණය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලි චම්පක රණවක ඇමතිතුමා රටට පෙන්න ප්‍රතිරූපය එතුමාගේ ඇඟේ ඇතුලේ නැහැ. ඒ ළමයා හප්පපොළමේ අඩුවානේ ඉස්පිරිතාලේ අරගෙන තිබ්බා. ඒ තරම්වත් මානුෂික හැඟීමක් නැති ඇමතිවරු මේ රටේ හිටියද කියන එක ගැන අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේක දේශපාලන පලි ගැනීමක් කියන එක තමයි මම ඉස්මතු කරන්නේ එක්සත් ජාතික පක්ෂය. නමුත් සදහැතත්වය තමයි තරුණ ජීවිතයේ විනාශ කරපු දේශපාලඥයාට ඒ පවුල බලාපොරොත්තු වෙනවා සාධාරණ ඉටුවේ කියලා. ඒ සාධාරණ ඉටු කරලා තියෙනවා අපේ ආණ්ඩුවෙන්. පාටි චම්පක මැමතුමාව අත්තරංකුවට ගත්ත එක අපේ රජයේ සිටම බලපෑමක් නෑ. පෞගික කාලේ සිදුවීම සිද්ධිය සම්බන්ධයෙන් තමයි එතුමා අත්තරංකුවට ගන්න රෝග වුණු දරුවගේ මෑණියන් කරපු යාළු කරපු ඉල්ලීමක් අනුව තමයි පරීක්ෂණ ආරම්භ කරේ. එතනදී අත්තරංකුවට ගත්ත ක්‍රමය ගැන මේ රජයට මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට චෝදනා එල්ල කිරීම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි කවුරුවත් නඩු තීන්දුව දෙන්න යන්නේ අධිකරණය පොලිසියවත් ස්වාධීනව කියා කරයි. එතුමා වරදක් කරලා තියෙනවා නම් දඬුවම් ලබයි නැත්නම් නිදොස් වෙච්චාවේ.
அமாத்திய பாட்டிலி சம்பிக்கு ரணவக மகதா அத்தனங்குடி கணிப்பு தேசபாலன ஓமனாவாக் மத்த சித்துபூபாக் பாவ ஜனதா விமுக்தி பெருமுனே தேசபாலன மண்டல சபிக்கு கே டி லால்காந்த மகதா பவசனவா ஏ மகளுர பிரதேசே கந்தவாதி பூமாத்திய ஹமுகதி චම්පිකරණවක මැතිතුමාව අත්අඩංගුවට අරගෙන කරගෙන යන කටයුත්ත ඇත්තටම ඒකෙදි මහරෑ ගෙදරකට පැමිණලා එහෙම එතුමාව අරගෙන යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් යම් කිසි නීතිය වැරද්දක් සිද්ධ වෙලා ඒවා නිවැරදි කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට කාගවත් විරෝධයක් නැහැ. නමුත් යමක් කරන විදියක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. ඒ විදියට පිටින් තමයි මේක සිද්ධ වුනේ. ඒකට අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. එතුමාට පහුවදාට පොලිසියට එන්න ගොඩක් එතුමා එනවා. එතුමා මේ පැනලා යන කෙනෙක් නෙමෙයිනේ. මාධ්‍යවලට ඔක්කොම ගෙන්නගෙන ඉවර වෙලා කැමරා අල්ලගෙන ඒ කරපු මැදිහත් වීම ඒක ඊටාම දේශපාලන උමනාවකින් කරපු බවක් ඒකෙන් ප්‍රකාශයට පත් වෙනවා යම් උසාවියකින් දීලා තියෙන නඩු තීන්දුවක් Tamanට පිළිගන්න බැරි නම් ඒක ඊට ඉහළ උසාවියකට ගෙනියන්න පුළුවන් කමකුත් තිබෙනවා ක්‍රම ගොඩක් තියෙනවා ඒ ක්‍රම විධිමත් පිළිවෙලකට සදාචාර සම්පන්නව කෙරිච්ච බවක් නෙමෙයි පේන්න තියෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය එක්සත් ජාතික පක්ෂයෙන් කිසිසේත් විදේශ බලවේගයන්ට යටත් නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. එක්සත් ජාතික පක්ෂ රජය ජාත්‍යන්තරයට යට වුණා, විජාතික බලවේගයන්ට ගිවියේ දන ගැහුවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ රජය කිසි විටකත් ජාත්‍යන්තරයේ ඉදිරියේ හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ විදේශීය බලවේගයන්ට හිස නමන්නේ නැති බව මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ ජනතාව පසුගිය මැතිවරණයේදී බලාපොරොත්තු වූයේ විජාතික බලවේග තුරන් කර දැමීම. ඒ නිසා පත්තුණු ආණ්ඩුවත් විදේශ බලවේගයන් විසින් මෙහෙවනු ලබන ඌකඩ ආණ්ඩුවක තත්ත්වයට පත් වෙන්නේ නැතුව කැලින්ම ජාත්‍යන්තර බලවේගයන්ට නතු නොවී ඉදිරියට යන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ දේශපාලන පලිගැනීම් මත ක්‍රියාත්මක වූවක් බව මාතලේ නගරාධිපති දල්ජිත් අලුවිහාරේ මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දේශපාලන හේතුන් මත වෛරී දේශපාලනයක් මෙතන ගොඩනැගී තියෙන බව තමයි මගේ හැඟීම. අවුරුදු තුනක රියානුතුරක් පිළිබඳව සොයා බැලීම සඳහා නීතියෙන් තීන්දුවක් දීලා නැවත වරක් එයාගේ දෙමාපියෝ හෝ කවුරු හෝ වේවා මේ පිළිබඳව නැවත අධිකරණයෙන් ඉල්ලීම දේශපාලන ක්‍රියාවලියක් බවයි මගේ හැඟීම. අනාගතයේ ඔහු තම මේ රාජපක්ෂ පාලනයට විරුද්ධව නැගී සිටීමට මේ වෙදි විපක්ෂයේ සිටින ප්‍රධාන චරිතවලින් කෙනෙක් තමයි මේ පාටලි චම්පික කියන්නේ. ඒක නිසා තමයි මේ පැහැදිලිවම මෙවැනි දේ පදනම් කරගනිමින් නායකයන් දඩයන් කිරීමට මේ ආණ්ඩුව පෙළඹිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගරු අධිකරණයේ තීන්දුව මත එතුමාට අප ලැබෙයි කියලා 24 වෙනිදා. හැබැයි අප නොලැබුණත් පුදුම වෙන්නේ නැහැ. 20යි 25 කියලා කියන්නේ මහ කාලයක් නැහැ. ඒක නිසා මේ අනාගතයේ වෙනුවෙන් කරන ආයෝජනද කියලා යම් කිසි අවස්ථාවක සැකයක් මතුනේ. මේක කාගේ ඉල්ලීමකට වුණාද කියන එක මම හිතන්නේ මාධ්‍යයෙන් අනාවරණය වුණේ නැහැ. මේ විදිහට නීතිය අපගමනය කරන්නට ස්වාධීන අධිකරණයේ කවුරු හරි මෙහෙවනවා නම් ඊළඟ මහමැතිවරණයේදී 3-2ක් දෙනවද කියලා අර ගෝනි පඩංගුව අස්සේ කතිරේ ගහනකොට ඡන්දදායකයෝ බුද්ධිමත්ව තීරණය කරයි කියලා මම හිතනවා. MCC ගිවිසුම ඇතුළු රට පාවා දෙන කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. MCC ගිවිසුම අපි අහෝසි කරනවා කියලා කිව්වා. මේ රටේ අක්කර 12 ලක්ෂයක් ඇමරිකාවට අපි දෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා අදත් වගකීමකින් කියනවා ලෝකේ කිසිම රටකට අපේ රටේ එක බිං අඟලක් දෙන්න අපේ රජයක් අපි කටයුතු කරන්නේ. මේක එහෙම් පිටින්ම අහෝසි කරන්න කරුණක් හොයා ගන්න ඕනේ. දැන් මොනම හේතුවක් නිසාවත් මේ ගිවිසුම විතරක් නෙවෙයි තව අලුත් ගිවිසුමක්වත් රට පාවලා දෙන්න රටේ ජනතාවට අයිති ඉඩම් වෙනත් රටකට දෙන්න අපි මොනම හේතුවක් නිසාවත් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ඒක න අධ්‍යයනයක් කළා රටට ගැළපෙන්නේම නැත්නම් එහෙම් පිටින්ම අයින් කරන්න ආණ්ඩුව කිසිම පැකිලීමකින් තොර කටයුතු කරනවා. අපි කියන මේ රටේ ජනතාවට අපි කවදාවත් බොරු කියලා එහෙම කටයුතු කළා නැහැ. ඒ වගේම ලබන ජනවාරි මාසයේ වෙනකොට තමුන්නාන්සේලා බලාපොරොත්තු වෙච්ච සංවර්ධනයේද ඒ වගේම තමුන්නාන්සේලා බලාපොරොත්තු වෙන ඒ වැඩ කොටසද අප රජය තුලින් අපි ඉෂ්ට කරනවා. ඒ වගේම සෑම මන්ත්‍රීවරයෙකුටම මිලියන 20ක් ගානේ ලැබලා දුන්නා සංවර්ධන කටයුතු කරන්න. මේ රටේ ආර්ථිකය ගොඩනගන්න නම් ගොවියට දෙන්න පුළුවන් සහන ලැබලා දෙන්න ඕනේ. ඒ සහන ලැබලා දුන්නොත් තමයි නිෂ්පාදනය වැඩි වෙන්නේ. දැන් නිෂ්පාදනය වැඩි වෙන ඒ වගේම විදේශ විනිමය අපේ රටට වැඩියෙන් ගේන්න පුළුවන් වැඩ පිළිවෙලක් අපි අපේ රජයක් තුල දැන් කටයුතු කරගෙන යනවා.
උදැස්සන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමු වෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.